සැනසුවෙන් මව සතුටින්. හැම අම්මා කෙනෙක්ම කැමති හොඳ දරුවෙක් මේ සමාජයට දායාද කරන්න. හැම තාත්තා කෙනෙක්මත් එහෙමයි. චූටි පැටියෙක් ඉන්න ඔබට ඇති පුංචි හීනය. මේ පුංචි බබා ලොකු වුණාම කවුරු වෙනවද? මොන වගේද මේ සමාජේ හැසිරෙන්නේ? යාගේ පෞරුෂය කොහොමද මේ වගේ බොහෝ දේවල්. ඉතින් අපි ඇහුවත් කාගෙන් හරි ඔබේ මේ චූටි සිංගිත්තා ලොකු වුණාම කවුරු වෙනවද කියලා ගොඩාක් උත්තර දෙවි. හොඳ දරුවෙක් කරන්න, යහපත් මිනිස්සෙක් කරන්න, නැත්නම් ලොකු නෝන මහත්තයෙක් කරන්න, ඒ වගේ උත්තර ගොඩාක් හම්බ වෙයි. හැබැයි මේ දැකපු හීනේ කවදා හරි සැබෑ වුණාද කියලා අපේ අම්මලා තාත්තලාගෙන් ඇහුවොත් ඇත්තම උත්තරේ මොකද්ද? බොහෝ වෙලාවට නැහැ. ඉතින් ඇයි මේ හීනේ හැබෑ වුණේ නැත්තේ? මේ හීනේ වැරද්දක්ද? නැත්නම් මේ චූටි පැටියාගේ වැරද්දක්ද? එහෙම නැත්නම් මේ හීනෙට ගිය ගමනේ වැරද්දක්ද? මේ මොකුත් නෙමෙයි. ඇත්තටම අපිට ඕනේ ගොඩාක් සතුටින් ඉන්න පුරවැසියෙක්. සතුටින් ඉන්න දරුවෙක්, සතුටින් ඉන්න පුරවැසියෙක් අනිවාර්යෙන් අපේ මේ හීන එයාගේ හීන සැබෑ කරයි. බිලිඳු සුවය. බිලිඳු සුවය තුළින් අපි කතා කරනවා මේ පුංචි සිඟිත්තන්ගේ නිරෝගීකම, ඒගොල්ලන් කරන ක්‍රියාකාරකම්, ඒ වගේම ඒගොල්ලන් කොහොමද හොඳින් හදා වඩා ගන්නේ, කෑම කවන්නේ කොහොමද, මේ වගේ ගොඩාක් දේවල්. බබා එනතුරු. ඊට පස්සේ බබා එනතුරු තුළින් අපි කතා කරනවා පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ ගැන, ඒ වගේම චූටි පැටියෙක් කුස ඇතුලේ දරාගෙන ඉන්න ඔබ ගැන. ඊට පස්සේ බබාගේ අම්මා වුණු ඔයා ගැනත් කතා කරනවා. අම්මයි බබයි මේ පුංචි සිඟිත්තන්ගේ දඟකාරකම් ගැන, මේගොල්ලෝ කරන කියන දේවල් ගැන, තියෙන ලස්සනම සුන්දරම දේවල් අපි කතා කරන්නේ අම්මයි බබයි තුළින්. බෙන්ඩ බේබී, බබා සුවෙන් මව සතුටින්. දරු ප්‍රසූතියෙන් පස්සේ ගොඩාක් බලාපොරොත්තු ඇතුව ඉන්න, ගොඩාක් මහන්සි වෙලා ඉන්න අම්මට මෙන්න ඔයාට චූටි දූපැටියෙක්, එහෙම නැත්නම් මෙන්න ඔයාට ඉන්න චූටි පුතුපැටියෙක් කියලා අතට දෙන අවස්ථාව තරම් ලෝකේ ආදරණීය සුන්දර අවස්ථාවක් තවත් නැහැ. ඉතින් අපි කතා කරන්නේ මේ චූටි පැටව ගැන. මේ චූටි පැටව උපන් අලුත කොහොමද හැසිරෙන්නේ, අම්මලා බය වෙන්නේ මොන කාරණාවලදීද, සාමාන්‍ය තත්ත්ව මොනවද, අසාමාන්‍ය තත්ත්ව මොනවද කියලා අපි කතා කරනවා. බිලිඳු සුවය. ඇත්තටම චූටි පැටියෙක් ඉපදිච්ච ගමන් මොකද කරන්නේ? හැමෝම කියාවි කෑ ගහලා හයියෙන් අඬනවා කියලා. ඉතින් ඇත්තටම අඬන්න ඕනද චූටි පැටියෙක් ඉපදිච්ච ගමන්? ඔව්, ඇත්තටම අඬන එකෙන් තමයි අපි හැමෝම දැනගන්නේ මේ චූටි පැටියා හොඳින් ඉන්නවා කියන එක. මොකද එයා කුස ඇතුලේ ඉන්නේ වතුර පිරිච්ච පුංචි පැසක් තුළ. ඉතින් මේ පැසේදී එයාට මේ හැම දෙයක්ම කරන්නේ අම්මා මත එයා යැපෙනවා. පෙකණිවැල හරහා බබාට ලැබිච්ච හැම දෙයක්ම මෙයාට දැන් සිද්ධ වෙනවා තනියෙන් ලබා ගන්න. ඒ කියන්නේ ස්වායත්ත වෙන්න, හුස්ම ගන්න එක, ඊළඟට පෝෂණය, බහිස්රාවි ද්‍රව්‍ය බැහැර කරන එක, මේ හැම දෙයක්ම මෙයා සිද්ධ කරේ අම්මත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ ආශ්චර්යමත් සම්බන්ධතාවයෙන්. ඒකට කියන්නේ අපි පෙකණිවැල කියලා. එතකොට මේ පෙකණිවැල කපලා අයින් කරාට පස්සේ මෙයා හොඳටම ස්වාධීන වෙනවා එක්වනම. ඉතින් මේ පුංචි පැටියා මේ වෙලාවේ ගොඩාක් බය වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවට බයටයි වේදනාවටයි Taman ජීවිත කාලේ, අපි වුණා ජීවිත කාලේ ආපු අමාරුම ගමන, හිසෙන් ආපු පුංචි ප්‍රසව මගක් ඔස්සේ, පුංචි පටු මගක් ඔස්සේ හිසෙන් ආපු ගමන තමයි මං හිතන්නේ මිනිස්සෙක් ලෝකේ එන අමාරුම ගමන. ඉතින් මේ අමාරුම ගමන ඇවිල්ලා හයියෙන් කෑ ගහලා අඬන එක සාධාරණයි. හැබැයි සමහර චූටි බබාලා ඉන්නවා චුට්ටක් අඬන එක අඩුයි, උපන් ගමන් චුට්ටි කෙඳිරියක් ගාලා නවතිනවා. ඉතින් ඒ අවස්ථාවේදී වෛද්‍යවරු වගේම ප්‍රසවයට සහාය වෙන කාර්ය මණ්ඩලය පොඩ්ඩක් බය වෙනවා. ඉතින් ඒ වෙලාවට අපි පොඩි පොඩි පුනරුත්ථාපන ක්‍රම අනුගමනය කළා, මෙයා සාමාන්‍ය තත්ත්වයට ගන්නවා. ඉතින් අම්මලා ඒ ගැන බය වෙන්න එපා, හයියෙන් ඇඬුවේ නැති වුණත් මේ බබා හොඳට රෝස පාටට මතපයි වීසි කළා ලස්සනට ඉන්නවනම් වාගේ බබා හොඳ නිරෝගී බබෙක්. බිලිඳු සුවය. දන්නෝ චූටි බබේ කිපදිච්ච ගම මොනවද කරන්න ඕනි කියන එක දැනගන්න අපි හැමෝම කැමති. සමහර අය කියනවා බබා සෝදනවා, ඉස්සර නම් දැන් සෝදන්නේ, ඔතනවා ඔතන්නේ, අම්මගෙන්කට දනති, මේ වගේ විවිධ මත තියෙනවා. ඇත්තටම අපි දැන් අලුත් විද්‍යාත්මක ක්‍රම අනුව බබාව සෝදන්නේ නැහැ උපන් අලුත. මොකද මෙයාට ආරක්ෂාවෙන් එයාගේ ඇඟ වටේට තියෙන පොඩි ඉටි වගේ ස්තරයක්. ඉතින් පොඩ්ඩක් පිහ දාලා මුලින්ම කරන්නේ අම්මගේ ඇඟට දානවා. ඇත්තටම අපි බබාගේ හිස එළියට ආපු ගම ප්‍රසව මාර්ගයෙන්
මූණ පොඩ්ඩක් පිහදාලා නහය පොඩ්ඩක් පිහදාලා මෙයාට දෙනවා හොඳට හුස්ම අරන් හොඳට අඬන්න අවස්ථාව. ඊට පස්සේ තමයි සමහර වෙලාවට ඇඟ යාගේ පිටතට එන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් පිහදාලා සමහර රටවල නම් කරන්නේ අපේ රටේ නම් ටිකක් අඩුයි. බබාව මේ අර අපිරිසුදු ද්‍රව්‍ය පිටින්ම අම්මගේ ඇඟට දාන ඕක මොකද බබාට ලොකු ප්‍රතිශක්තියක් ඇති කරනවා. මේ බබාගේ අම්මගේ තියෙන විස බීජ මොනම දෙයක්වත් බබාට ලෙඩ රෝග ඇති කරවන්නේ නැහැ. ඊට පස්සේ බබාම ගිහිල්ලා ඉබේම අම්මගෙන් කිරි බොන්න පටන් ගන්නවා. ඉතින් අපේ රෝහල් වල නම් සිද්ධ කරන සාමාන්‍ය ක්‍රියාදාමය තමයි බබා එළියට ආවට පස්සේ පෙකණි වල පොඩ්ඩක් තියලා සෙන්ටිමීටර් 8ක් විතර වෙන්න තියලා කපලා රීවානුහරණය කරපු කටුවකින් ඒක එක්ක බැඳලා හරි ක්ලිප් කරලා හරි අම්මට දෙනවා කිරි දෙන්න. ඉතින් මේ කිරි දුන්නට පස්සේ ටිකක් වෙලා හරි කිරි දීලා මේ දෙන්න අතර මේ තියෙන සම්බන්ධය හොඳට තහවුරු වුණාට පස්සේ තමයි අපි නැවත බබාව ගන්නෙ පොඩ්ඩක් පිහදාලා උස බර මැනලා යාට අවශ්‍ය අනිත් කටයුතු කරලා නැවත අම්මට ලබා දෙන්න. ඉතින් මේ විදිහට තමයි චූටි බබෙක්ගේ සාත්තුව උපන් ගමන් සිද්ධ වෙන්නේ. බිලිඳු සොයන අලුත් උපදින බබාලා අතර අර මම මුලින් කිව්වා වගේ සමහර වෙලාවට හවකුවක් නැතුව ඔහි වැතිරිලා ඉන්න පුංචි බබාලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට නම් අපිට තව ටිකක් වැඩිපුර වැඩ තියෙනවා. එයාව ලයිට් එකක් යටට දාලා හොඳට උණුසුම් කරලා ගොඩක් පුනරුත්ථාපන ක්‍රම සිද්ධ කරනවා. නමුත් මේ චූටි බබා කෙසේ වෙතත් අපි සීස ශල්‍ය කර්මයකින් ප්‍රසූත කරත් සාමාන්‍ය විදිහට ප්‍රසූත කරත් අනිවාර්යෙන් අම්මගේ උණුසුම සහ අම්මගේ සුවඳ දැනෙන සලස්සලා එයාගේ අයිතිකාරයාගේ සබඳතාවය තහවුරු කළා තමයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. ඊළඟට අපි මේ චූටි බබාලා ගැන කතා කරද්දී උපන් අලුත මේගොල්ලන්ට තියෙන ජීවිතේ පළවෙනි වතාවට මුහුණ දෙන එක්සෑම් එක විභාගේ පළවෙනි මේ විභාගෙට අපි කියන්නේ ඇබ්ගා කියලා. ඒ ඇබ්ගා කියන විභාගය බබා සමත් වෙන්න ඕනේ අම්මත් එක්ක වාට්ටුවට යන්න නම්. එහෙම නැත්නම් අම්මත් එක්ක ගෙදර යන්න නම්. හැබැයි මේ විභාගෙට විනාඩි 10යි දෙන්නේ මුලින්ම. ඉපදිච්ච ගමන් විනාඩි 10 තුල අපි බලනවා මෙයාගේ ශ්වසනය කොහොමද. ඊළඟට පේශි තාණය මෙයාගේ අතපය වැඩ කරන විදිහ අපි දන්නවා. තාණයක් තියෙනවා. දැන් අපිට ටෝන් එකක් නැහැ, තාණයක් නැහැ කියලා කියන්නේ අපේ අතපය කඩා වැටෙනවා. ඉතින් ඒ වගේ පේශි තාණේ. ඊළඟට මෙයාගේ හෘදයේ වස්තුවේ ක්‍රියාකාරීත්වය කොච්චර ප්‍රමාණයක් හදවත ගැහෙනවද කියන එක. ඊළඟට විශේෂයෙන්ම පාට, රෝස පාටට ඉන්න ඕනේ පුංචි බබෙක්. කළුම බබෙක් වුණත් අපි කියන්නේ රෝස පාට කියලා. මොකද උපන් අලුත බබාලගේ පැහැය හරි වර්ණවත් පින්ක් කලර්. ඒ කියන්නේ ලේ ගමන් කරන පැහැයට යුතු වෙනවා. ඒක අපි හඳුන්වන්නේ කළුම කළු බබෙක් වුණත් අපි කියන්නේ රෝස පාට වෙන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ කරුණු පහක් යටතේ අපි මෙයාට පුංචි විභාගයක් තියෙනවා. මේ විභාගේ සමත් වුණාට පස්සේ තමයි ඔන්න මෙයා සාමාන්‍ය බබෙක් වෙලා අම්මත් එක්ක එකතු වෙලා කිරි බීලා උණුසුම් වෙලා තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට චූටි බබේ කළුත උපන් චූටි බබේ පිෂෙහි තව ටිකක් දේවල් තියෙනවා. මේ ටික තමයි අම්ම කෙනෙක් ලේබර් රූම් එකක් ප්‍රසූතාගාරයක් ඇතුළේදී දකින්න ලැබෙන දේවල්. මේ හැම දෙයක්ම ඔබේ පුංචි පැටියාගේ සුවසිත වෙනුවෙන්, ඔබේ සුවසිත වෙනුවෙන්. ඉතින් කලබල වෙන්න, බිය වෙන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ දැනුමින් පරිපූර්ණ වීම ඔබට මං හිතන්නේ මහත් රුකුලක්. මේ හැම දෙයකම මුහුණ දෙන්න. ඒක නිසා ඉන්න අපිත් එක්ක. Panda baby, baba suing, mawa satu ting, baba ina turu. ජීවිතෙන් ජීවිතයක් ගෙන දීලා, ඒ ජීවිතේට කිරි දීලා, පණ දීලා. ඉතින් අපි බලමු මේ ජීවිතෙන් ජීවිතයක් ගෙන දෙන්න දරු පැටියෙක් ලොකු වෙලා උස්මහත් වෙලා ගැහෙන දරුවේ කවද්ද අම්ම කෙනෙක් වෙන සූදානම් වෙන්න ඕනේ? මොකද්ද මේ වයස කියලා? ඇත්තටම ගැහෙන දරුවෙක් කවද්ද මවක් වෙන්න ඕනේ කියන එක ජීව විද්‍යාත්මකව නම් අපි හඳුන්වන්නේ අවුරුදු 18ක් ඒ දරුවට ඉක්මවා යන්න ඕනේ. ඒ වගේම අවුරුදු 35ක් ඉක්ම යාම පුංචි ගැටලුවක්. ඒක නිසා අපි මේ හොඳම වයස අම්ම කෙනෙක් වෙන්න හොඳම වයස විදියට හඳුන්වන්නේ අවුරුදු 18 35 අතර කාල සීමාව. ඉතින් මේක අපි සමහර වෙලාවට මහා පුදු සාධකය කියලාත් හඳුන්වනවා. මොකද ඒක ලොකු සාධකයක් දරු පැටියෙක් කුස පිළිසිඳ ගන්න මේ මවකගේ සිරුර හැඩ ගැහිලා තියෙන ජීව විද්‍යාත්මක ස්වභාවය අනුව ඒක බොහොම අවශ්‍යයි යා නිසි වයසට පත්වීම. බබා එනතුරු දරු පැටියෙක් හදා වඩා ගැනීමේදී අවුරුදු 18කට අඩු මවකට නොයෙකුත් සමාජීය ගැටලු, ඇයගේ දැනුම පිළිබඳ ගැටලු සහ ඇය ඇත්තටම මෝරලා මදි මේ පුංචි පැටියෙකුට අම්මා වෙන්න. ඒක නිසාවෙන්
මේ අපේ රටෙත් මේ ගැටලුව බහුලව තියෙනවා ඒක නිසා අපි අවුරුදු 18ට අඩු ගර්භණීතාවයන් අපි හඳුන්වනවා අධි අවදානම් එහෙම නැත්නම් high risk ගර්භණීතාවයන් කියලා අපි සාමාන්‍යයෙන් දැන් මවක් गर्भणी तत्वें पत्ना पस पाउल सौकिन दारी आगे निवस अव लियापदी कन्नो गर्भणी मवाक्ट पाउल सौख्यूल सौख्य सेवन सपयान इतिंग लियापदी किरी मेदी अभी मे गर्भणी मव अनिवार्य हाट अडोना मगर खली तीस हाट वेडियना अय लियापदी खरा अदि अवधान खलापे इति अदि अवधान मवाक्यल दिनगण अयट लबादेन खाटपति मे मगे अत तीन वाई खाटपते मेन मेकता अभी साकट हकी मऊ खाटपत के अपे मऊर हाँ मऊ खाटपति इसम तीयनवा मुलिब सदन के तीयनवा रतुपाट मकिका रेड एट रिस्क वोट खाटपत तीन वो गर्भणी मकना मेक मनाव दिन पुलवा इतने ब्लू प्राइम ये कि नील पाटाई पलवी बबा लबेनी अम्म के अभी नील पाट स्टिकर याकनी अलवेनवा इट अम तरव अय अदी अवधान बोट पत्लातनी पहाली रतुपाट स्टिकर या कलवन इतनी मेया खारी रतुपाट स्टिकर याबट वेटेनवा वब अवधान खलापेट वेटेनवा वब तिस्पाट वेडी गर्भणी ताव्या केमन अवृद दहाटट अडू गर्भणी ताव्या अभी मेथिन कुछ गेटल तीनवा समहार विलावट अपेरटे कांताओ मेन गेन इट पास रसावा समहल रसावे उसस्वीम लबागन तमए विवाह दिव्यटेल मेन थिंग अपीट गुटाक समाजेदी कांताओ हमेनो इतकोटे अलगे अपी अर कीयन सुधु सुवायस मद गेवि अवसान इतिंग वगे विलावट मुखाक गर्भणीतावे वृद्धाट अडून अपीट ये वलखागन पुल नमू तवनी तार තිස්පහට වැඩි තත්වයන් අපිට වලක්වා ගැනීමේ පුංචි ගැටලු තියෙනවා ඒක නිසාවෙන් අපි මෙතෙන්දි සඳහන් කරනවා එවැනි මවක් ඉන්නවනම් ඔබ කලබල වෙන්න එපා මොකද අවුරුදු 50ෙදි පවා නිරෝගී දරුවෙකුට හොඳ යහපත් දරුවෙකුට උපත දුන්නම අවුරු අපි අතර ඕන තරම් ඉන්න ඒක නිසා ඔබේ ආහාර පාන හොඳින් ලබාගෙන ව්‍යායාම කළා හොඳ උපදේශණයකට යොමු වෙලා ඔබට දරු පැටියෙක් ලබා ගැනීම හොඳ දරු පැටියෙක් ලබා ගැනීම ගැටලුවක් නැහැ. නමුත් පුංචි අවදානමක් එතන තියෙනවා. ප්‍රසව සංකූලතා ඒ වගේම ගප්සා වීම ඊළඟට ප්‍රසවයට ගියාම පුංචි පුංචි ගැටලු ගොඩක් මතුවෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබට ඩවුන් සින්ඩ්‍රෝම් මේ කියන්නේ මේ ජානමය ප්‍රශ්න තියෙන දරුවන් ලැබෙන අවස්ථාව වැඩි. ඊළඟට දිය වැඩියාව අධික රුධිර පීඩනය වැනි තත්වයන් අවුරුදු 35ට වැඩි මවුරුන්ට එන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම කියන්නේ ඔබ බියපත් කරන්න නෙමෙයි. ඔබට යහපත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙක් ලබා දීම අපේ අරමුණයි. ඒ අවශ්‍ය දැනුම ලබා දීම අපේ අරමුණ. ඒක නිසා ඔබ බියපත් වෙන්න එපා. एवनी मवाक नम उब उपदेशन सेवाकट यमुन उपदेश अमतर वोबट ये गेटलू पालने करगा गेटलू अलाकवागण मनोवाद करोब निवर दीवकलोट यहाँ दर्वकट उपत दिन किसी प्रश्न अम्मा बाबा विशेषांगे अभी कथाकर बलापुर पेटाऊंगे दंग कारकाने गोलांगे दक्ष कामगा मेगोलांगे ननस पादा मेगोलांगे मनस वडाने अभी मुनवाद मेगोलांगे मनस दिन्नोनी पोषण की दरुपेटिया कुपदीदी मे दरुपेटिया मोलयातुले महालुकु विभोशक्ति हितागन बेरी तरह विभोशक्ति गेबेलती ඔබ දන්නව විභවශක්තිය කියන්නේ මොකක්ද කියලා අපිට ඇහැට පේන්නේ නැති ක්‍රියා කරන්න නැති එකතන රැඳිලා තියෙන ශක්තියට. ඉතින් සමහර වෙලාවට අපිට මේ විභවශක්තිය ගැන හිතා ගන්නවත් බැරි තරම්. ඒ තරම් ලොකු විභවශක්තියක් මේ උපදින හැම දරුවෙකෙම තියෙනවා. ඉතින් මේ විභවශක්තිය කොයි ආකාරයෙන් මේ දරුවගේ දක්ෂතා හරහා එළියට දානවද කියන එක රැඳිලා තියෙන්නේ. එයාව හදා වඩා ගන්න රැක බලා ගන්න අතරත් ඊට අමතරව ගුරුවරු අතරත්. ඉතින් අපි මේ විභව ශක්තිය කොහොමද එළියට ගන්න කියන එක බලමු. අම්මයි බබයි සිංගිත්තන්ගේ මොලේ වර්ධනය අපිට පේන්නේ. ඒගොල්ලන්ගේ සිරුරේ වර්ධනයට නම් අපිට හොඳ ටෙස් දෙකට පේනවනේ. ඒගොල්ලෝ වැඩෙනවා බොහොම ඉක්මනින් උස යනවා. බොහොම ඉක්මනින් මහත් වෙනවා. හැම දෙයක්ම අපිට පේනවා. හැබැයි මේ මානසික වර්ධනයේ මීටත් වඩා සීක්‍රෙන් පුදුමාකාර විදිහට වැඩෙනවා. ඉතින් අපිට මේ දේවල් පේන්නේ.
පේන්නේ ඒගොල්ලෝ කරන ක්‍රියාකාරකම් මේගොල්ලෝ කරන දඟකාරකම් විතරයි. ඉතින් මේ දඟකාරකම් හරහා මේ ක්‍රියාකාරකම් හරහා අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ තීන විභව ශක්තිය කොහොමද අපි එළියට දාගන්නේ? එහෙම නැත්නම් මෙයාගේ මොලේ සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක. ඊළඟට අපිට කතා කළ යුතු දේ තමයි මේ මොලේ සංවර්ධනේ මොලේ වර්ධනේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම චූටි පැටියෙක් වැඩෙද්දී චූටි පැටියෙක් ඉපදෙද්දී යම් කිසි මොලයක් ඔහුට හෝ ඇයට තියෙනවනේ. ඉතින් මේ මොලේ සංවර්ධනයේ වෙද්දී ලොකු වෙන එක විතරමද වෙන්නේ? නෑ. ඇත්තටම මේ මොලේ ඇතුලේ නියුරෝන සෛල අපි මොලේ සෛල විශේෂ නමකින් හඳුන්වන්නේ. අනිත් ඇඟේ සෛල කිසි එකකට සමාන නෑ මේ මොලේ සෛල. මේවා නියුරෝන සෛල කියලා කියන්නේ. ඒ නියුරෝන සෛල උපදිනකොටම අවශ්‍ය ප්‍රමාණය හැදිලා තියෙන්නේ. නැවත අලුත් වැඩියා වෙන්නේ නැහැ. ඇත්තටම එකක් හරි බිඳ වැටුනොත් ඒ බිඳ වැටීම පමණයි. ඒක නිසා බිලියන ගාණක් මේ නියුරෝන සෛල මොලේ පවතිනවා. ඊට පස්සේ මොලේ සංවර්ධනය සහ වර්ධනය සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන නියුරෝන සෛල එකිනෙක බැඳිලා එකිනෙක බැඳිලා 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 ලොකු සෛල ජාලයක් හදනවා අපේ මේ මොලේ ඇතුලේ. ඒ කියන්නේ අවුරුදු 3කටත් අඩු කාල සීමාවෙදී. සාමාන්‍යයෙන් පුංචි පැටියෙක්ගේ මේ මොලේ සංවර්ධනයේ සම්පූර්ණයෙන්ම 80% විතර සිද්ධ වෙන්නේ මේ මුල් අවුරුදු 3 කාල සීමාවේ. ඉතින් මේ නියුරෝන සෛල කොහොමද මේ එකිනෙක බැඳිලා මුළු ජීවිතේටම එයාට තීන්දුව තීරණ දෙන්න කවුරු වෙනවද කොහොම කෙනෙක් වෙනවද සමාජයේ මොන විදියට ඇතිරෙනවද පෞරුෂය කොහොමද මේ හැම දෙයක් ගැනම තීන්දුව තීරණ දෙන්න හදාගන්න මේ අත්තිවාරම. ඒ අත්තිවාරම සකස ගන්න මේ නියුරෝන සෛල බැඳෙන්නේ කොහොමද? ඒවට මොනවද දෙන්න ඕනේ පෝෂණය කියන එක තමයි වැදගත්ම දේ. ඇත්තටම මේ නියුරෝන සෛල බැඳිලා බැඳිලා මුළු ජීවිතේටම බලපාන සෛල ජාලයක් හදන්න අපි දෙන්න ඕනේ උත්තේජන. මේ පුංචි පැටිය උත්තේජනය කිරීමෙන් මේ උත්තේජන තමයි පුංචි පුංචි විදුලිය වගේ මේ නියුරෝන හරහා ගමන් කරන්නේ. මේ නියුරෝන හරහා ගමන් කරන මේ ආවේග නියුරෝන එකිනෙක බැඳීමට සලස්වනවා. මේ එකිනෙක බැඳිලා 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 මේ නියුරෝන ලොකු ජාලයක් හදා ගන්නවා. මේ ජාලේ එන්න එන්න තද වෙනවා. මිසක් ඒ එන උත්තේජන අනුව දැන් අම්මා යාව ආදරෙන් තුරුල් කරගන්නවා. ඒක යාට හැම තිස්සෙම දැනෙනවා. හැම තිස්සෙම දැනෙනවා. එතකොට ඒ හා සම්බන්ධ නියුරෝන ජාලයේ ශක්තිමත් වෙනවා. මේවා කවදාවත් කැඩෙන්නේ නැහැ මුළු ජීවිතේ පුරාම. හැබැයි නරක උත්තේජනත් ඒ විදිහයි. නරක උත්තේජනයක් එක දිගට ඒ දරුවට ආවොත් එයාගේ මනස තුල පුංචි චිත්‍රයක් ඇඳෙනවා. ඒ චිත්‍රය තමයි මේ නියුරෝන ජාලය. ඒක කවදාවත් කැඩෙන්නේ නැහැ. ඒක නිසා මේ පුංචි කාලෙක දෙන උත්තේජන අතිශයින්ම වැදගත්. විශේෂයෙන් පුංචි දරුවෙකුට මුල් අවුරුදු 2 ස්වර්ණමය යුගය, ඊට පස්සේ අවුරුදු 3, ඊටත් එහාට ගියාම අඩු තරමේ අවුරුදු 5ක් වෙනකම්. අවුරුදු 5ක් මෙහාට පැනනට පස්සේ මේ පුංචි පැටියගේ 80%කටත් එහා පැත්තේ මේ නියුරෝන ජාලේ හැදිලා ඉවරයි. ඒ කියන්නේ මොලේ සංවර්ධනය මෙයා සිතන පතන විදිය හැම දෙයක්ම හැදිලා ඉවරයි. ඉතින් ඒක නිසාවෙන් මේ ගැන ගොඩාක් අපි දැනුවත් වෙන්න ඕනේ. කොහොමද මේ පුංචි පැටව උත්තේජනය කරන්නේ? කොහොමද මේ මෙයා තුළ තියෙන මහත් වූ විභව ශක්තිය එළියට ඇදලා මෙයා අසහාය මිනිස්සෙක් කරන්නේ කියන එක. ඒක තියෙන්නේ අම්මගේ තාත්තගේ රැක බලා ගන්න කෙනාගේ දෑතේ. වැඩසටහන අවසානයේ අපි අහන සරල ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් ඔබට පැන්ඩා බේබි විතෙන් වටිනා තෑගි දිනා ගන්න පුළුවන්. මොලේ තුල ඇති සුවිශේෂී සෛලවලට කියන නම කුමක්ද? ඔබේ පිළිතුරු යොමු කරන්න මේ ලිපිනයට. තැපැල් පෙට්ටිය 1, මිල්ලෑව, හොරණ. පැන්ඩා බේබි ලබන සතියේ ඉරිදා අපිත් එක්ක එකතු වෙන්න පුංචි පැටවු එක්ක පුංචි පැටවුන්ගේ දේවල් ගැන කතා කරන්නේ.